ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා දැනට ක්‍රියාත්මක වන ගහ ගෝචරය මත ඉදිරි කාලය කොහොම වේද යන්න පිළිබඳව තමයි අද අප මේ වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මුලින්ම මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය තවම subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube චැනලය subscribe කරන්න අප දා ලග්න පලාපල එතනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න මේ 24 වෙනිදාත් අගෝස්තු 2 වෙනිදාත් අතර भद्रा योगे नम महा पुरुष लक्षणे युद्ध दरुपस सिद्धुवीमट नियमित काले कुदावेनवा एवगेम इदिरि काले तुल सरसविवल गेटुम उग्रतर हेरण बवक तमय पेन्नुम करन्ने एवगेम इदिरि सति किहिपे रटे आर्थिक संबंधे यमता दुरट सतुडु दायक प्रतिफल असानर लबेवी एवगेम नव पुवत्पतक्को गन ग्रंथ जनगत वन्नावु कालयक विदिर पेन्नुम करनवा එවගේම අගෝස්තු 16 ඔක්තෝබර් 4 කාලය තුල කැබිනට් සංශෝධනයක් හෝ ඉහළ තනතුරු වල වෙනසක් සිදු වීමට නියමිතයි. ඒ වගේම ජුනි 30 වෙනිදා වන විට රටෙහි පවතින ප්‍රශ්න තුනීවන යන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. මා මෙහිදී සඳහන් කරනු ලැබූ කාරණා ඉදිරි කාලය තුල පවතින ග්‍රහ ගෝචරය අනුව ක්‍රියාත්මක විය හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම මැයි 27 වෙනිදා පෙරවරු 1:23 ත් මේ 29 වෙනිදා පෙරවරු 6:58 අතර කාල සීමාව තුල චන්ද්‍රයාගෙන් අටවැන්නේ කුජ හැසිරීම හේතුවෙන් හදිසි අනතුරු වැඩිවීමට ඉඩකඩක් පවතිනවා. එබැවින් මෙම කාල සීමාව තුල ගමන් බිමන් ඇතුළු සෑම කටයුත්තක්ම පරිෂ්ඨාකාරීව ඉතා විමසීමේ යුතුව කටයුතු කරනවා නම් තමයි වඩාත්ම සුසු වන්නේ. ඒ වගේම බුධ ග්‍රහ තාරකාව 2020 මේ මාසේ 24 වෙනිදා රාත්‍රී 11:57 ට මිතුන රාශියට පිවිසුණා. එය 2020 වසරෙහි අගෝස්තු 2 වෙනිදා දක්වා මිතුන රාශි ගෝචරය පවත්වා ගන්නා ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. මෙම ග්‍රහ චලිතයට අනුව 2020 මේ 24 වෙනිදාත් අගෝස්තු 2 වෙනිදාත් අතර කාලය තුල මිතුන කන්‍යා ධනු සහ මීන යන ලග්න වලින් උපත ලබන දරුවන්ගේ කේන්ද්‍ර සටහන් වල බද්රාණම් පංචමහා පුරුෂයෝග ශක්තියෙන් ශක්තිමත් වන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. මීට අමතර ලෙස මෙම බද්රාණම් වූ පංචමහා පුරුෂයෝගයට අනුව මිතුන කන්‍යා ධනු මීන යන ලග්න හිමියන්ට 2020 වසරෙහි මැයි මාස 24 වෙනිදාත් අගෝස්තු 2 වෙනිදාත් අතර කාලය තුල දැනට පවතින බොහෝ ගැටලු වලට විසඳුම් ලැබෙන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම බුධ ග්‍රහයා මිතුන රාශිය තුල හැසිරෙන කාලය තුලදී සරසවි ගැටුම් සරසවි උද්ඝෝෂණ ආදී ඉහළ යන බවක් පෙන්눔 කරනවා. ඒ අනුව 2020 වසරෙහි මේ 24 වෙනිදාත් අගෝස්තු 2 වෙනිදාත් අතර කාල පරිච්ඡේදය තුල සරසවි වල ගැටුම් උග්‍ර වීමට ඉඩ ඇති අතර ගැටුම් හේතුවෙන් සමහර සරසවි වැසී යාමට පවා ඉඩකඩක් පවතිනවා. තවද සිංහ ලග්න ජනරජ කේන්ද්‍රයේ ධනස්ථානයේ සහ අයස්ථානයේ අධිපති බුධ ග්‍රහයා ප්‍රබල ලෙස චලිත වීමට අනුව ඉදිරි සති කිහිපය තුළ රටෙහි ආර්ථික සම්බන්ධ යම්තාක් දුරට හෝ සතුටුදායක ප්‍රතිඵල ලැබෙන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. එමෙන්ම බුධ ග්‍රහයා මා සඳහන් කළ ආකාරයට මිතුන රාශිය තුල චලිත වීම අනුව 2020 වසරෙහි මැයි 24 වෙනිදාත් අගෝස්තු 2 වෙනිදාත් අතර කාල සීමාව තුල නව ග්‍රන්ථ නව පුවත්පත් ආදිය ජනගත වීමට ඉඩකඩක් පවතිනවා. ඒ වගේම 2020 වසරෙහි මැයි 27 වෙනිදා පෙරවරු 1:23 මැයි මාස 29 වෙනිදා පෙරවරු 6:58 අතර කාල සීමාව තුල චන්ද්‍රයාගෙන් අටවැන්නේහි කුජ හැසිරීමක් සිදු වෙනවා. මෙම ග්‍රහ ගෝචරයට අනුව එම කාල වකවානුව තුල අසුභ ග්‍රහ ගෝචරයක් ක්‍රියාත්මක වන බැවින් හදිසි අනුතුරු වැඩිවීමක් පෙන්눔 කරනු ලබනවා. මෙම නිසා 2020 වසරෙහි මැයි 27 වෙනිදා පෙරවරු 1:23 මැයි 29 වෙනිදා පෙරවරු 6:58 අතර කාලය තුල ගමන් බිමන් යෑම් ඇතුළු සෑම කටයුත්තකදීම පරිශාකාරීව කාලය ගත කරනවා නම් තමයි වඩාත්ම සුසු වන්නේ. समस्त ग्रह गोचरयान सलकीमेदी पेनियन्ने 2020 वसरेहि अगोस्तु 16 वेनिदात 2020 वसरेहि ओक्टोबर 4 वेनिदात अतर काले तुल 2020 वसरेहि डिसेंबर 24 वेनिदात 2021 वसरेहि फेब्रुवारी 22 वेनिदात अतर काले तुल कुमन हो मोहतक कैबिनेट मंडले संशोधनयकट हो राज्ये इहळ तनतुरु वल वेनसकट
බොහෝ දුරට ඉඩකඩක් පවතින බවයි මීට කලින් අප කිහිප වරක්ම සඳහන් කර පරිදි 2020 වසරේ ජුනි 30 වෙනිදා වන විට රටෙහි පවතින සෑම ගැටලුවකටම විසඳුම් ලැබෙන කාල පරිච්ඡේදයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ නමුත් කෙසේ වෙතත් අවිනිශ්චිත හා ගුප්ත ග්‍රහයක වන කේතු ග්‍රහයා විශ්ව කේන්ද්‍රයේහි ගුප්ත භාවය වන අටවන භාවය තුල සහ වෘෂික රාශිය තුල හැසිරීමට අනුව ලෝක මට්ටමින් අවිනිශ්චිත අසනීප පිළිබඳව සහ වෙනත් අවිනිශ්චිත සහ ගුප්ත සිදුවීම් පිළිබඳ ඇති අවධානම 2020 වසරෙහි සැප්තැම්බර් 23 වෙනිදා දක්වාම පවතින බවක් පෙන්වුම් කරනවා समस्त ग्रह गोचरयांट अणु सिंह लग्नि हिमियांट दिदास्वसरे जूनी दहाटवेनिदा दिदास्वसरे अगोस्तु दासेवेनिदा अतर काल सीमा जीवन क्रमेय विनस्वन आकारेट अलुत् आरांच्यक् लबेन्नट हो जीवन क्रमेय विनस्वन आकारेट सिद्ध्याक् सिदुवीमट इडखडा पवदिन बव पेन्नुम करनवा ए पिलिबंदव दीर्घ कथाबहक् किरीमट अप इदिरि वीडियोकिन बलापोरोत्तु वेनवा මේ පිළිබඳව ඔබගේ අදහස පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපගේ YouTube චැනලය තවමත් subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube චැනලය subscribe කරන්න. අප දාන පලාපල එසෙනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දිනාටම වාසනාවන්ත සුබදායක කාලයක් උදා වේවා. තෙරුවන් සරණයි.